වසරක් එළඹෙන 2022 වර්ෂයේ දෙසැම්බර් මාස 31 වෙනි දින අද රාත්‍රිය වෙනකොට ලංකාවේම අපේ රටට ජාතියට ආදරය කරන විශාල පිරිසක් ඓතිහාසික තන්තිමලේ පූජා භූමියට පැමිණලා මේ ගල්තලාව සිසාරා අෂ්ටමාපල බෝධින් වහන්සේ දෙස බලාගෙන net තයාගෙන සිටින්නේ 2023 වර්ෂයේ එළඹෙන තෙක් ඒ මොහොත වෙනකොට ඒ විජයස්සී ජයසිරිමා බෝධින් වහන්සේගේ අංකුරයක් වන මේ අෂ්ටමහාපල බෝධින් වහන්සේ අභියස ඉඳගෙන අපේ රටත් ලෝකයත් සමස්ත සමාජයමත් යහපත කරා ගෙන යන්නට මේ සමස්ත රටවාසීන්ගේම එවාගෙම විශ්වයේ සිටින සියලුම සම්යද්දෘෂ්ටික දෙවියන්ගේත් විශ්වයේත් ආශිර්වාදයේ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව කිරීමටයි ඒ සඳහා ඔබ සෑම දෙනාමත් එක් වනමෙන් අපි ගෞරවයෙන් ආරාධනා කරමු. අයිබෝන් තෙරුවන් සරණයි. උතුම් තන්තිරිමලේ රාජමහා විහාරයේ ඉඳලා අප මෙලෙස ඔබට මේ පණිවිඩය දෙන්න. අද මධ්‍යම රාත්‍රියේ සිට අප මේ භූමියේ ඉඳන් විශේෂ සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වන්දනාවක් සිදු කරනවා. ප්‍රදර්ශනයක් නෙවෙයි වන්දනාවක්. ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන්න කිසිම උවමනාවක් බෞද්ධයෙකුට නැහැ. ඒ බෞද්ධකම දන්නේ නැති අය තමයි මේ වචනේ පාවිච්චි කරන්නේ. අප උත්සාහ කරන්නේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසන්නේ. මේ වෙනකොට තන්තිරිමලයේ පුද බිමට විශාල පිරිසක් සිය ගාණක් බැතිමත්තු ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන අලුත් අවුරුද්දේ විශ්ව නියාම ධර්මයන් වලට අනුව සමස්ත ලෝකයාට ආශිර්වාද කරන්න අදිෂ්ඨාන කරන්න මේ භූමියේ ඉඳලා ධාතුන් වහන්සේලා වැඳගෙන මේ උතුම් ජයශ්‍රීමා බෝ සමිඳුන්ගේ අංකුරයක් වූ මේ උතුම් ජයශ්‍රීමා බෝ සමිඳු පාමුල ඉඳලා ලෝක සත්‍යයට සිත සුව සාන්තිය ගේන්න අදිෂ්ඨාන කරන්න මේ වෙනකොට සිය ගාණක් මේ භූමියට සුදු වතින් සැරසුණු බෞද්ධ බැතිමතුන් ඇවිත් ඉන්නවා. එතකොට ධාතුන් වහන්සේලා ඔබ දන්නවා අපේ දලදා වහන්සේගේ තේවාව පාරව ඒ එදා රජ පරම්පරාවෙන් පැවත එන කීරවැල්ලේ පරපුර. ඒ කීරවැල්ලේ පරපුරේ මේ මුණුපුරා කීරවැල්ල මහත්මයා
එතුමා මේ වෙනකොට සමාජගත වෙලා ඉන්නේ බොහෝ නාලිකා හරහා එතුමා සතුව පවතිනවා ගිහියෙකු සතුව පවතින වැඩිම සර්වජ ධාතුන් වහන්සේලා පවතින්නේ කීරවල මහත්මයා සතුව. ඒ ධාතුන් වහන්සේලා මේ භූමියට වැඩම කරලා එන බැතිමතුන්ට ධාතුන් වහන්සේලා මැද පුදා ගන්න අවස්ථාව සලසලා ඒ හරහා අපි විශ්වයට පණිවිඩයක් ලබා දෙනවා. මේ වෙන විට ඔබ දන්නවා මේ රටේ මිනිස්සු පත් වෙලා තියෙන තත්ත්වේ. පෙර රජදරුවන් මේ රට සස්ත්‍රික කරා වැව් 30000ක් හැදුවා. ගල්ලෙන් 30000කට වැඩි සංඛ්‍යාවකේ අරහතුන් වහන්සේලා වැඩ හිටියා. බුදු රජාණන් වහන්සේලා වැඩ හිටියා. අරහතුන් වහන්සේලා බිහි වුණා. ධාතුන් වහන්සේලා සියලු ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ මේ භූමියේ. බුදුහාමුදුරන්ගේ සියලුම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ මේ භූමියේ. මේ ශ්‍රී ලංකා භූමියේ. ඉතින් ඉවන් වූ රටක මිනිසු මෙච්චර දුක් විඳින්න ඕනේ නැද්ද? අප ඇයි මෙතෙන්ට පත් වෙලා ඉන්නේ? අපි උත්සාහ කරනවා මේ උතුම් පින් බිමේ ඉඳලා මිනිසුන්ගේ හිතට ශක්තියක් වෙන්න. අපිට යලිත් නැගිටින ක්‍රියාවලියකට, නැගිටින ක්‍රමවේදයකට මිනිසුන්ගේ හිත දමණය කරගෙන යම්කිසි ගමනක් ආරම්භ කරන අත්තිවාරමක් දාන්න. 2023 කියලා කියන්නේ තීරණාත්මක වසරක්. අප විශ්වාස කරනවා ඒ තීරණාත්මක වසරේදී මේ දුක් විඳින මිනිසුන්ගේ දුකට, ඒ මිනිසුන්ගේ ගමන් මඟට යම්කිසි අලුත් ආලෝකයක් සහ අලුත් පිටිවහලක් ඇවිල්ලා මේ රටේ මේ ක්‍රියාවලිය හොඳ පැත්තට හැරිලා අපිට යහපත් රටක්, ධර්ම දීපයක් යලිත් උදා වේ කියලා. ඒ නිසා අප අද මධ්‍යම රාත්‍රියේ 12 සිට අදිෂ්ඨාන කරනවා මේ භූමියේ ඉඳලා සමස්ත ලෝවැසියන්ට සිතසුව ශාන්තිය අත්වෙන්න. සියලුම දෙනා අතරේ මේ රටේ සියලුම දෙනාට, ලෝකෙ පැත්තක දාමු අපි, මේ රටේ සියලුම දෙනාට සිංහල, දෙමළ, මුස්ලිම්, වර්ග, මැලේ, බෞද්ධ, හින්දු, කතෝලික, කිතුනු, ස්ලාම්, අනිකුත් ආගම් මේ සියලුම දෙනාට එකට සාමයෙන්, සමගියෙන්, එදාවන්ව ભેදකින් තොරව එදාසේ මතුවට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ රටේ හැදෙන්න කියලා අප අදිෂ්ඨාන කරමු. එනිසා අපි ඔබෙන් ඉල්ලනවා ඔබත් නිවසේ සිට අදිෂ්ඨානයක් කරන්න. මේ ලංකාවේ අපි, ලංකාවේ අපිට සුදුසු විදිහට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේ අවුරුද්දේ ඉඳලා හැදේවා කියලා අපිට ඕනේ. ලංකාව ලංකාවක් කරන්න ඔබට පුළුවන්. ගෙදර පහනක් දැල්වලා රාග, ද්වේෂ, මෝහ අයින් කරපු සිතින්, රාගක්කය, දෝෂක්කය, මෝහක්කය කරපු සිතින් අදිෂ්ඨාන කරන්න අපිට යලිත් ධර්මදීපයක් උදා වේවා, යහපත් තැනකට මේ රටපත් වේවා කියලා. මෙන්න මේ ක්‍රියාවලිය අපි තන්තිරි මලේ ඉඳලා සිදු කරමු. ඔබත් ඊට දායක වෙන්න. අයිබෝ. දරුවන් සමයි ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබට සුබ නව වසරක් වේවා, යහපතක් වේවා. මේ රට ශ්‍රී ලංකාවක් බවට පත් වෙන ක්‍රියාවලිය අත්තිවාරම, ඒ කියන්නේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවක් බවට පත් වීමේ ක්‍රියාවලිය අත්තිවාරම මේ අවුරුද්දේ ලැබේවා කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. අයිබෝ. අද ලංකාවාසී සෑම සියලු දෙනාටම ඉතාම වාසනාවන්ත උතුම් දවසක්. මේ හෙළ දීපේ, හෙළ දෙරණේ වාසය කරන සියලුම ලංකාවාසී සියලු දෙනාටම නැවතත් මම ආරාධනා කරනවා තන්තිරිමලේ උතුම් වූ සංඝමිත්තා තෙරණි වහන්සේ, ජයශ්‍රීමා බෝධින් වහන්සේ වැඩමවාගෙන එන ගමනේදී එම ස්ථානයේ මොහොතක් නතර වෙලා හිටියා. ඒ වගේ උතුම් දළදා වහන්සේත් එහා සමානවම ඒ උතුම් වූ ස්ථානයේදී අද දවසේ අපි උතුම් අදිස්ථාන මහා පහන් පූජාවක් කරනවා. ඒ පහන් පූජාව ඔබත් සෑම සියලු දෙනාම මේ මොහොතේ ඉඳන් ගෙදර සිට නරඹන්න. තෙරුවන් සරණයි ලෝකවාසී සියලුම දෙනාට. මේ තන්තිරි මලේ පුද බිමේ සිට අපි පවත්වන ලබන ආශිර්වාද ධාතුන් වහන්සේලා වන්දනාව අද නව වසරක් උදාවන්නට යන මේ මොහොතේදී, අද රාත්‍රී 31 වෙනිදා රාත්‍රී මධ්‍යම රාත්‍රී 12 සිට අදිෂ්ඨාන පූජාවක් අපි පවත්වනවා. ඉතින් ඒ අදිෂ්ඨාන පූජාවෙන් මේ ලෝක ධාතුව තුළ සම්බුදු ශාසනය පිපිදේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඉතින් අපි මේ ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාවට අපි ඉල්ලීමක් කරනවා. මේ අද 31 වෙනිදා දිනේ මධ්‍යම රාත්‍රී 12 පටන් ගන්නා වූ මේ නව වසරේදී
මේ සම්බුදු ශාසනය නගා සිටවන්නට අපකපවන්නා උත්තම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් මේ මහා ජනතාවගේ ආශිර්වාදයත් මුල් කරගෙන ඔබ හැම දිනක් මේ එකතු වෙලා මේ අදිෂ්ඨාන පූජාවට එකතු වෙන්න කියලා තෙරුවන් සරණයි සුවපත් වේවා මධ්‍යම රාත්‍රී 12 න් පසුව ආරම්භ වන්නා වූ 2023 නව වසර වෙනුවෙන් ලක්වාසී සියලුම ජනතාවට ආශිර්වාදාත්මක පහන් පූජාවක් සමග මේ සියලු අදිෂ්ඨාන පූජාවේ අරමුණ වන්නේ මෙතෙක් මේ ලංකා වාසී සියලුම දෙනා මුහුණ පා සිටින මේ අන්ත දුගී අසරණ තත්ත්වෙන් මිදෙන්න 2023 වසර ලබන්නා වූ නව වසර ශාස්ත්‍රීය බත බුලතින් සරුසාර යහපත් වසරක් නිරෝගී සම්පන්න වසරක් වේවා කියලා සියලුම මස් මාංශෙන් වැළකී සිටින පිරිස ඒ කියන්නේ බොහෝම ශ්‍රද්ධාවෙන් සානුකම්පාවෙන් මේ අදිෂ්ඨාන පින්කමට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මධ්‍යම රාත්‍රී 12 දී අබ තෙල් හඳුන් තෙල් පහන් පූජාව සමග සීලම දෙනා අදිෂ්ඨාන කරන මේ ස්ථානයේ ඒ වගේම ගෙවල් වල සිටින සීල් බෞද්ධ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. මධ්‍යම රාත්‍රී 12 පහු වෙනකොට සීලම දෙනා අදිෂ්ඨාන කරන්න මේ ලංකාවට බොහොම සස්තික යෝගයක් පැමිණිලා මේ දුක් දෝමනස් කම්කට සියල්ල ඈත් වෙලා නිරෝගී වසරක් උදා වේවා ජනතාවට සිතක් ශාන්තියක් මත් වේවා කියලා අදිෂ්ඨාන කරන්න. ඒ අදිෂ්ඨානයේ මහා බලවත් ඒ බල සම්පන්න භූමියක ඉඳන් තුන් ලෝකෙට හෙන්න සාදුනාද මැද්දේ මේ පවත්වන අදිෂ්ඨාන පින්කම සියලු දෙනා දැහත් සිතින් නරඹන්න සාදුකාර දෙන්න අදිෂ්ඨාන කරන්න. මේ මගේ ලක්මෑණියන්ද අනාගතේ බබලන්න ඕන මේ මුළු ලෝකෙම කියලා සාදුකාර දෙන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. තන්ත්‍රි මලේ ඓතිහාසික පූජා භූමියේ සිට උතුම් වූ සර්වති ධාතුන් වහන්සේට වන්දන නමස්කාර කිරීම සහ ධාතුන් වන්දනාවක් අපි සිද්ධ කරමින් ලබනවා. ඇත්තම මේ අති විශේෂ වූ අවස්ථාවක් අපේ රට ජාතිය ලෝකයට සත්‍පතා කරන්නා වූ අති මහත් මේ උතුම් වූ පූජාවට එහෙම නැත්නම් ඔබට පුළුවන්කම තිබුණා අද මධ්‍යම රාත්‍රී 12ට පමණ 2023 වසරයි ලබන්නේ. එනිසා සමහර අය මේ වසර එක එක ගීත නාද පවත්වමින් විනෝද අවුරුද්ද සමරනවා. අපි බෞද්ධ ජනතාවක හැටියට තන්ත්‍රි මලේ සිට අද අපි ආරම්භ කරනවා ජාති රට ලෝකයාට ආශිර්වාදයක් පතා මේ කරන්නා උතුම් වූ ධාතු වන්දන පූජාව සහ උතුම් වූ පහන් ආලෝක පූජාවක් නව වසරක ආශිර්වාද පතා සහ ලෝකයන් සිත ආශිර්වාදයක් වේවා කියලා ඔබත් ප්‍රාර්ථනා කරමින් අපේ රට අර්බුද රහසක ඉන්න මොහොතකදී සාදු කරද්දී මේ විශ්වයට අපි හඬ නගා කිව යුතුයි සිය දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදයක් බුද්ධ ධම්ම සතුරුන්ගේ ආශිර්වාදයක් සිය ලෝකයේ යහපත සාන්තයක් උදා වේවා කියලා ඔබ හිත සතුටින් පහන් ආලෝකයක් පවත්වා අපි රැ 12ට ආරම්භ කරමු නව වසර සිල් දනාටම තෙරුවන් සරණයි.